කුවේත් කුමාරී අක්ක ගැන තරුණයෙක් කියපු අපූරු කතාවක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. අද වෙද්දී තින් හැමෝම දන්න චරිතයක් තමයි කුවේත් කුමාරී අක්කා කියන්නේ. කොහොම හරි මේ වෙද්දී ඇය අඩියෙන් අඩිය තියලා දෙවැන්ත ප්‍රාසංගික වේදිකාවත් ජයගන්න සමත් වෙලා තියෙනවා. කොහොම හරි මේ ගැන Facebook එකේ තරුණෙක් අපූරු සටහනක් තබා තිබෙනවා. මේ එහි උපුටා ගැනීමයි. කුමාරියක්කි සමාවයන්, අපි හැමෝම අහලා තියෙන කතාවක්. කවුරු මොන දේ කිව්වත් උඹගේ ගමන උඹ ඵලයන්, උඹට යන්න ඕන තැනටම ඵලයන් කියලා. ඒකට හොඳම උදාහරණය සහ ජීවමාන සාක්ෂිය තමා කුවේත් කුමාරී අක්කා. අක්කි, උඹ සින්දු කිව්වේ උඹගේ පාළුව තනිකම මකා ගන්න. උඹ සින්දු කිව්වේ ලංකාවෙන් හරියටම කිලෝමීටර් 4140ක් දුරකට වෙලා අනුන්ගේ කුණු හොදන රැකියාවක් කරලා ඒකේ මහන්සිය නිවා ගන්න. කොටින්ම කිව්වොත් උඹ සින්දු කිව්වේ උඹගේ ආතල් එකට අක්කි. ඒක නොතේරුණු මම ඇතුළු බොහෝ දෙනා උඹගෙන් ආතල් ගත්තා. පේජ් වල උඹ කියන සින්දු වල වීඩියෝ දාලා පේජ් හිට් වුණා. උඹගේ වීඩියෝ කැලි දාලා TikTok වීඩියෝ කරපු උන් හිට් වුණා. ඒ අතරේ මටත් ඇහුණා සමහර කිව්වා මේ ගෑණිට පිස්සු කියලාත්. උඹගේ නිදහස ආසාව වෙනුවෙන් කියපු සින්දු වලින් අපි ආතල් ගත්තා. කුවේත් කුමාරගේ අලුත් ආතල් එක මොකද්ද කියලා බලන්න අපේ යොන් YouTube search කරා. උඹගේ නමින් Facebook page පවා හැදුනා. උඹගේ නමින් උඹේ කටහඬින් මේ රටේ ජනප්‍රිය ගුවන් විදුලි නාලිකා පවා ආතල් ගත්තා. ඔව්, උඹ ඒ තරම් ප්‍රසිද්ධ වුණා. සින්දුවේ උඹේ කටහඬ ඇහෙද්දි මේක කුවේත් කුමාරියක් වගේ සින්දුවක් කියලා අපිට සද්ද ඇහෙද්දිම තේරුම් යන තරමට උඹ ප්‍රසිද්ධ වුණා. ඒත් ඒ හැමෝටම පේන්න උඹ ඊයේ කුවේත් වල ප්‍රසංග වේදිකාවක ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවොත් එක්ක හරි හරියට සින්දු කිව්වා. ඒ තමා මං හිතන්නේ උඹට හම්බුණු හොඳම අවස්ථාවක් කි. තාලයේ ශ්‍රුතිය කෙසේ වෙතත් උඹ රටට ලෝකෙට පේන්න සින්දු කිව්වා. බෝනික් වගේ ලස්සන රතුපාට ගවුමක් ඇඳගෙන ඇවිත් සින්දු කිව්වා. ඔව්, උඹට හිනාවුණු හැමෝටම පේන්න සින්දු කිව්වා. සින්දු කියන හැමෝටම ප්‍රසංග වේදිකාවක දහස් ගණනක් ඉස්සරහා සින්දු කියන්න බෑ. හැබැයි උඹ ඒක ඊයේ කරා. උඹගේ සින්දු අහලා හිනාවුණු මට උඹ ඊයේ සින්දු කියපු වීඩියෝ එක දැකලා හිනා ගියේ නෑ. උඹ ගැන මාර ආඩම්බරයක් ඇති වුණා. ඒ ඇස්සේ උඹ අන්තිමට කඳුළු හලහල අන්තිමට කියපු වචන ටික අපේ බුක්කටම වැදුනා. මම අද මේ තැන ඉන්නේ, මට අද මේ අවස්ථාව ලැබුණේ ලංකාවාසී ඔයගොල්ලෝ නිසා කියන වචන ටික කියලා උඹ අත් දෙක එකතු කරලා අපට වඳිනකොට මගේ ඇස්වලටත් කඳුළු ආවා. ඒ ටික කුවේත් කුමාරි අපට කිව්වේ බොක්කෙන්මයි. අක්කි, උඹ ඉන්නේ ලංකාවෙන් ගොඩාක් දුර. එහෙම ඉඳලා මෙච්චරකල් අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවි අපේ ලේ පිරිසිදු කරාට, අපිව සතුටු කරාට බොහෝම පිං. උඹගේ අසරණකම, පාළුව, තනිකම, මහන්සිය මකාගන්න කියපු සින්දුවෙන් අපි ආතල් ගත්තට සමාවයන්. ඉස්සරහටත් අපේ උන් උඹට හිනා වෙයි. උඹගේ කතාවලින් ආතල් ගනේවි. කමක් නෑ. ජයශ්‍රී, සඳුන් පෙරේරා, රහල් අල්විස්, ඉඳුනිල් අන්ද්‍රමාන්න උඹගේ ළඟට ඇවිත් උඹගේ එක පින්තූරයක් ගන්න තරමට උඹද ප්‍රසිද්ධයි. කියපන්නක් තව තව සින්දු. ලංකාවට ආවහමත් ප්‍රසංග වේදිකාවල උඹ ඉල්ලනකන් සින්දු කියපන්. අපිට උඹ කියන සින්දුවේ ශ්‍රුතියවත් තාලෙවත් වැඩක් නෑ. කටහඬ ඇහුණත් ඇති. මේකත් කියන්නම ඕන. අක්කේ, උඹ අර කොට ගවුම් කොට සාය ගැලපෙන්නේ නෑ. ලස්සන ඇඳුම් වලින්, ලස්සන වචන වලින් ලස්සන සින්දු කියපන් අක්කේ. එතකොට අපේ උන් තවත් උඹගේ සින්දු හිනා වෙවි අහවි. ආදරේ. අමතකුණා. සින්දු කියද්දි මතක ඇතුව මගේ උම්ම කැටේලා කියන වචන ටිකත් කියපන්නක්කේ. අපි ඒකට හරි ආසයි. උඹට බුදු සරණයි. ජේසු පිහිටයි. අල්ලා දෙවි පිහිටයි. ජයම වේවා. ආදරේ. ඉසුරු ගිල්චාන්. උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින්. ඇත්තටම කවුරු කොච්චර හිනා වුණත් කුමාරියක්කට අපිත් සුබ පතනවා. ඒ වගේම ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් එපා. ස්තුතියි.